කසන්නන්නේ මොකද ප්‍රතිදස පනත හරහා මාධ්‍ය නියාමනය කරන වැඩක් නේ තිබුණේ ඈ දැන් මේකේ තියෙන්නේ තේකමනේ ඈ ඒ නිසා ජනාධිපතිතුමාට කියනවා මොකද මේ මේ එයා ඔබතුමා ජනාධිපතිතුමා හිතන්නේ එයා මහෞෂධ කියලානේ දැන් මට අපිට හිතනවාද එයා මහෞෂධ වුණාට එයා උපදෙස් ගන්න කේවට්ටෙන්ගේ හරිද කාගේ හරි මොන මොකෙක් හරි කේවට්ටෙක් ගින්නේ මේ උපදෙස් කරන් තින්නේ මොකද එතුමා දැන් මේ එතුමා පෙනී හිටියේ මේ රටේ මේ සමාජ මාධ්‍ය ඈ ඒ වගේම මේ රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් දැන් මේ සමාජ මාධ්‍ය ළමයිට ඒ ඉන්න තරුණයන්ට වැඩ කරන්නේ එතුමා මේ ප්‍රී වයිෆයි හිටන් දෙන්න නැතුවනේ හරිද දැන් එහෙම ජනාධිපතිවරේ ඈ මේ මේ කියන්නේ නෝ මේ මේ මොකද්ද මේ කරන්න හදන්නේ මේ කරන්න හදන්නේ Tamanට එන මේ මහජන විරෝධතාවය මඩපවත්වන්න මේ ගෙනල්ලා දෙන මේ පනත හරිද දැන් මේ මේ පනත හරහා මේ අඩුම ගානේ මේ රූපවාහිනියක ටෙලි නාට්‍යයක් වෙන්නන්න බැරියන්නේ මේකේ ඈ දැන් මේ මේ අර දැන් ඔය අපි බලන ස්වර්ණවාහිනිය අර කොලම් කුට්ටම හරි මං හිතන්නේ ඒකවත් වෙන්නන්න නම් වෙන්නේ නැහැ හරිද මේ බරපතල ප්‍රශ්න මේ මේ රටේ මේ බොහොමයක් මාධ්‍ය ආයතන මේ රටේ දූෂණ වංචා හෙලි දක්වනවා විවිධ වැඩසටහන්ක් වෙන්නලා හරිද මම හිතන්නේ මේක මේ පෞද්ගලිකම ඒ ආණ්ඩුවට තියෙන ඒ මාධ්‍ය ඒ ගොඩක් මාධ්‍ය විවිධ ආකාරයේ වැඩසටහන් හරහා ආණ්ඩුවේ තියෙන අක්‍රමතා පෙන්නනවනේ හරිද මෙන්න මේව නවත්තන්න හදන්නේ මොකද මේව හරහා තමයි මිනිස්සු මේක දැනගන්නවා දැනගත්තාම මිනිස්සු එළියට එනවා මේව මඩවත්තන්න මේ ගේන්නේ හරි ඒ නිසා අපි සිවිල් ක්‍රියාකාරිකයෝ විදියට අපි සම්පූර්ණයම විරුද්ධයි මේ විකාශන පනතට හරි අපි කියන්නේ මේ අර පෞගිය කාලේ ගෙනාවු ප්‍රතිසස්ත පනත අකුල ගත්තා වගේ මේ රටේ සියලුම සිවිල් ක්‍රියාකාරිකයන් ඒ වගේම අපි මේ රටේ ඉන්න කලාකාරයෝ ඕගොල්ලෝ තිස්සක් දෙන්න එපා ඕගොල්ලන්ටත් මේ ප්‍රශ්නේ දිනවා මේකේ හරිද මේ සියලු දෙනාම මේ මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයන් මේ හඬ නගන සියලු දෙනාම එකතු වෙන්න මේ අර ප්‍රතිසස්ත පනත අකුල ගත්තා වගේ මේ විකාශන පනතත් අකුල ගන්න සියලු දෙනාම එකතු වෙලා මේකට වැටමඳිමු ආර්ථිකයේ මේ මොනවා හරි කතන්දරයක් දාලා මේක නවත්තන්න පුළුවන් හරිද මොකද මේ මේක මේ පනත හරහා ගේන කොමිෂන් සභාවන්නේ පිහිටන්නේ හරිද මේ කොමිෂන් සභාවත් අර ව්‍යවස්ථාදායක සභාව හරහා තමයි පිහිටන්නේ ජනාධිපතිවරයා කියයි මේක ස්වාධීනයි කියලා මේක කොහෙද ස්වාධීන වෙන්නේ ජනාධිපතිවරයාගේ යටතේ තියෙන ස්වාධීන කොමිෂන් මේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන්ගෙන් තමයි මේක මේ ඒගොල්ලෝ හරහා තමයි මේ නියෝජිතවත් කරන්නේ ඈ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් හරිද එතකොට ඒකේ බහුතරය තියෙන ජනාධිපතිතුමාට සහ පවතින ආණ්ඩුවට යටත්ව හරිද ඒගොල්ලෝ දා ඒ ආණ්ඩුව දාන්නේ ආණ්ඩුවට හිතවත් මිනිස්සු ආණ්ඩුවට හිතවත් මිනිස්සු හරිද ඒගොල්ලෝ හරහා තමයි මොකද එක පැත්තකින් ජනාධිපතිතුමා බොහොම උජාරුට ආණ්ඩුව කියයි නෑ නෑ මේක ස්වාධීනයි මේක මේ පාර්ලිමේන්තුවේ තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි සමාජිකවපත් කරන්නේ ඒ සමාජිකවේ තමයි මේ කොමිෂන් සභාවේ සමාජිකවපත් කරන්න කියලා එහෙම මිනිස්සු අතර මතයක් හදයි හැබැයි ඒක නෙමෙයි ඇත්ත හරිද මේක ඇත්ත අංගල දින්නේ මේ ආණ්ඩුවට හිතවත් හෙන්ච අයියෝ ටිකක් දාලා මොකද මේ මේ පනතේ තියෙනවා ඒ ඉන්න සමාජිකයන්ට ඒගොල්ලන්ට ඒගොල්ලන්ට හිත දෙපරිදි තමයි මේක නියාමනය කරන්න තියෙන්නේ ඈ මොන විකාර වැඩක්ද මේක ඈ මොන විකාර වැඩක්ද මේ මේක තමයි ආණ්ඩුවට තියෙන ආණ්ඩුවේ මේ තියෙන මේ අදූරදක්ෂි ගමනට තියෙන බාධාව තමයි මේ තියෙන මාධ්‍ය සහ මේ සමාජ මාධ්‍ය ඒකට වැටබඳින්න තමයි මේ පනත ගෙනල්ලා තින්නේ අවසාන වශයෙන් කියන්නේ මේ රටේ සියලු දෙනාට එකතු වෙන්න එකතු වෙලා මේක මහපාරේ පරද්දමු මොකද අපි දන්නවා මේ ඉන්න ඔය පාර්ලිමේන්තුව හරහා මේක කරන්න හම්බෙන්නේ නැහැ මොකද පාර්ලිමේන්තුවේ බෞතරය අපි දන්නවා කොහොමද මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ඒ නිසා හැකි සියලු දෙනාම මේ රටේ කලාකාරයෝ ආගමික නායකයෝ සිවිල් ක්‍රියාකාරිකයෝ සියලු දෙනාම එකතු වෙලා මෙන්න මේ මේවා මේ අපි සියලු දෙනාම මර්ධනය කරන්න ගෙනාවු මේ අපේ හඬ යටපත් කරන්න ගෙනාවු මේ විකාශන පනතට විරුද්ධව සියලු දෙනා එක එකමෙන් එකතු වෙලා කරමු කියන ඉල්ලීම කරමින් මම